සමන සමය දොළොස් වන සතිය බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම. මගේ ආදර ප්‍රේමාන්තයනි, පුදුමය තමයි සම්බන්ධකමක් නැතුව ඔබට ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. ඒක භයානක දෙයක්. ඔබගේ ජීවිතයේ සම්බන්ධකම මනින්න එපා ප්‍රාතිහාර්ය වලින්. ඔබගේ ලැබීම් වලින්, ඔබගේ සාර්ථකත්වයෙන් නැහැ. ඔබගේ ජීවිතයේ සම්බන්ධකම ඊට එහා ගිය තැන. සමහරවිට සම්බන්ධ වෙච්ච කෙනාගේ ජීවිතය අභියෝගව වැඩි. මොකද එයාගේ ජීවිතය වචනේ කතා කළා කියන ඔබ දේ වචනේ අසා පිළිපදින කෙනා හරියට පර්වතයක් මත හදාගත්ත ගයක් වගේ කියලා. ඒතර පර්වතයක් මත ගයක් හදනවා කියන එක කට්ටක්. ඒක අමාරු දෙයක්, කටුර දෙයක් මගේ ප්‍රේමාන්තෙනි. ඒ නිසා තමයි අපි දකින්නේ ලෝකයේ 8 වෙනි පුදුමය විදිහට සීගිරිය. කාශ්‍යප රජු මුගලන්ට බය හැදුව එකක්. නමුත් ඒක පර්වතයක් මත හදපු ගේ අදටත් ඒ සොන්බුන් තියෙනවා. ඒක හේතුව ඉච්ඡර අමාරු දෙයක් ඒ පර්වත මත හදනවා කියන එක. මගේ ආදර ප්‍රේමන්තෙනි, ඒ නිසා තමයි ඔබ මම පරිස්සම් වෙන්නට ඕනේ ඔබගේ ජීවිත සම්බන්ධකම කොහමද? සම්බන්ධකමක් නැත්තම් ඔබගේ ජීවිතේ ගමනක් නැහැ. ඔබගේ ජීවිතේ තේරුමක් නැහැ. හුදෙක් යාඥාවක් කරන්නම් වාලේ ගිරව් වගේ යාඥා කරලා ඔබගේ ෂෙඩියුල් එකේ යාඥාවට ටික් එක දාලා හරි යාඥා කරා කියලා හිත සනස ගන්න දෙයක් නෙමෙයි. කොහොම හරි යාඥා කරා කියලා. නොකර ඉන්නට වඩා එහෙම හරි හොඳයි. හැබැයි ඔබ යාඥාව තුළ ඔබට සම්බන්ධකමක් ලැබෙන්නට ඕනේ. ඔබ හොයන්න ඕනේ මේ සම්බන්ධකම. ඒ සම්බන්ධකම තමයි ජේසු මේ ලෝකෙට ගෙනාවේ. අබ්බා තාත්තේ මගේ අපච්චි කියලා කතා කරන තැනකට යාඥාව ගෙනාවේ. ජේසුගේ සම්බන්ධකම ඔබගේ ජීවිතේට ගේන්නේ මගේ ප්‍රේමන්තනේ උඩුමාල් මැදුර දෙන ශුද්ධාත්මයන්. තාත පුතා අතර බැඳීම ශුද්ධාත්මයන් වහන්සේ. ඒතර ජේසු ශුද්ධාත්මයන්ව පිළිගන්න කියලා පුත්‍රභාවයකට දරුකමකට ගත්තා. ඊට පස්සේ සම්බන්ධකම ඔබ යාඥා කරන්න ඕන කොහොමද? අබ්බා තාත්තේ ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි. ඒක සම්බන්ධකම යාඥාව. ඒ නිසා ඒ සම්බන්ධකම තුළ මගේ ප්‍රේමන්තනේ ඔබට බොරුවක් නැහැ, දෙබිඩිකමක් නැහැ, ප්‍රෝඩාවක් නැහැ. ඒක එහා ගිය තැන ගනුදෙනු. එකයි කියන්නේ ස්වර්ගයේ වැඩවසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට ස්වාමිනී ස්වාමිනියයි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්න ඕනේ. ස්වාමිනී ස්වාමිනී කියලා අනිත් අයට හැවුණාද? ඇතුලේ සම්බන්ධ නැත්තම්, ඇතුලේ බැඳීමක් නැත්තම්, ආදරයක් නැත්තම් එතන තේරුමක් නැහැ. කොහෙත්ම තේරුමක් නැහැ. ඒ එතනයි ස්වාමීන් වහන්සේ ඔබට අභියෝග කරන්නේ සම්බන්ධකමක්. තාත්තගේ කැමැත්ත කරන්න ඔබ තාත්තගේ කැමැත්ත දැනගන්නට ඕනේ. තාත්තගේ කැමැත්ත දැනගෙන මදි ඒ කැමැත්ත ඉෂ්ට කරන්නට ඕනේ. ඉෂ්ට කරන්න ඔබට බලයක් ඕනේ. ඒතර ඇයි ඒ කැමැත්ත ඉෂ්ට කරන්නේ? කැමැත්ත කියන්නේ ප්‍රාතිහාර්යවත් සාර්ථකත්වයක් නෙමෙයි හොඳ මගේ ප්‍රේමාන්තේ. සමාරේ කැමැත්ත තුළ ලෝකයේ අන්තිම අසාර්ථක වෙන්න පුළුවන් උඩ. පුරාණ ගිවිසුමේ ආශිර්වාදයේ මැන්නේ දීර්ඝ ආයුෂ තියෙන්නට ඕනේ, දරු පරපුරක් තියෙන්නට ඕනේ, සල්ලි වස්ත්‍ර සම්පත තියෙන්නට ඕනේ. ජේසුර මේ තුනම නැහැ. දීර්ඝ ආයුෂත් නැහැ, 33 වෙනිම මරණ දරුවොත් නැහැ, බඳල බැඳේවත් නැහැ. කිසිම මුදලක් පාවෝසත්කමක් තිබුණ නැහැ. හිසත භාග්‍ය නිර්වත තැනක් නැහැ කියලා කිව්වා. එතකොට ඒ ජේසුගේ තීරණය තුළ ජේසුට සාර්ථකත්වයක් නෙමෙයි ලැබුණේ ලෞකික තලයේ. හැබැයි ජේසු කතා කරේ සම්බන්ධකමක් ගැන. ඒ සම්බන්ධකම තුළ මේ තෝකේ නන්නත්තර වෙන්න පුළුවන්. හැබැයි පියාගේ පියන්වස්ගේ කැමැත්ත අහලා ඉෂ්ට කරන අය ස්වර්ග රාජ්‍යයට යන්නේ. දැන් උතන මගේ ප්‍රේමවන්තනි, අපිට වැලිමත හදාගත්ත ගයක් වගේ. ඒ කියන්නේ හරි ලේසි. ලේසි වැලිමත හදාගත්තාම හරි ලේසි. දැන් ඒක අද අපි දකින්නේ ජොකින් 18 අවුරුදු වයසේදී රජ වී 3 මාසක් ජෙරුසලමේ රජකම් කළේ. හරිද? දැන් පෙළපතෙන් එන රාජකීයත්වයක්. ඔහු මවගේ නම න්‍යෂ්තාය. ජෙරුසලමේ එල්තානාගේ දුවකි. ඔහු තමගේ පියා කළ සියල්ල ලෙස සම්විධාන වහන්සේගේ ඇසමුවේ නපුරු දෙය කළේ. මොකද උන්වහන්සේ ඉල්ලන දේ අමාරුයි. උලන්සේ ඉල්ලන දේ සුන්දරද? එතකොට තෝරගන්නේ පළල් පාර.
කැමැත්ත නෙමෙයි කරන්නේ. ඒතර කැමැත්ත ඔබ කැමැත්ත කරන්නේ නැතුව දේවමාලිගාවේ ආමෙන් ආමෙන් ස්වාමිනි ස්වාමිනි කවර වැඩක් නැහැ. ඒ කාලේ බැබිලෝනියා රජ වූ නබුකදනසාගේ රහමුදා ජෙරුසලම් විරුද්ධව පැමිණ නුවර වැටළුව. සෝක්‍ය හමුදා නුවර වටලා සිටියදී බැබිලෝනියා රජ වූ නබුකදනසාද එතනට පැමිණියේ. එවිට ජුදායි රජවන ජෙවාකින් ද ඔහුගේ මෑණියෝද රාජ සේවකයෝද අධිපතියෝද අමතියෝද නුවරින් පිට ඇත සිටි බැබිලෝනියා රජට යටත් වූහ. බැබිලෝන රජ තෙමේ තමා රජකමට පත් වී 8 වන අවුරුද්දේදී නගරය අරගලා ඒ උන්වහන්සේගේ සම්බන්ධකම නැති වුණාම ඔබ යන්නේ අමු විනාශයකට. ඒ වැටීම භයානකයි කියලා කියන්නේ ඒකයි. භයානකයි. මගේ ආදර ප්‍රේමන්තනි වැලි මත හදාගත්ත කිවල්. එළියෙන් රජ්ජුරුව, එළියෙන් ශෝක්, ෂා මාරයි. නමුත් ඇතුලේ පුස්. යන්නේ විනාශයට මගේ ප්‍රේමන්තනි. ඒ ඔබගේ සාර්ථකත්වය නෙමෙයි ඔබගේ කනෙක්ෂන් එකේ මිනුම් දන්නේ. මතක තියාගන්න. ඒක ඇද සුවිශේෂ කියන්නේ ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනි ස්වාමිනි අපි ඔබේ නාමෙන් දිවස් වැකි නොකීමද ඔබේ නාමෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළමුද ඔබේ නාමෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නොකළමුදයි මට කියනවා. ඒ දවසේදී ඔබේ නාමයෙන් මෙන්න මේ දේවල් කරා. ජේසු කියනවා දුදනන් මම කවදාවත් ඔබව දැනගෙන හිටියේ නැහැ. සම්බන්ධකමක නැහැ. ඒත් බහනකත්වෙ මොකද්ද? සම්බන්ධකමක් නැතුවත් මා ප්‍රාතිහාර්ය කරන්න පුළුවන්. එනිසා ඔබ සමහර සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ජේසුත් එක්ක රිලේ කනෙක්ෂන් එකක් සම්බන්ධකමක් නැති. මේක අතිශයින් බහනක තත්වයක් මගේ ප්‍රමාදේ. අතිශයින් බහනක තත්වයක්. ඒ භයානක తత్వය යටතේ తత్వය ඇස්සේ ඔබව විමස ගන්නත් දවසේදී ඔබ කොහෙද මගේ ආදර ප්‍රේමන්තනි එලිසා තමයි සමුදාන වාසිකේ වචනය අහලා එය පිළිපදින අය වැලි පර්වතය මත නිවස තනාගත් නැනවතුකර සමානයි ඒක හෙමින් යන ගමන ස්ථිරත්වයක් හැබැයි පර්වතය මත තනාගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් අදහස් කරන්නේ පර්වතය මත හදාගත්තා ඊට පස්සේ ෂා ෂෝ වාව් කියන තරම් නෑ. පර්වතය මත හදාගත්තා නම් ඒකේ වටිනාකම තේරෙන්නේ අභියෝගය ඇස්සේ. වචන කතා කරලා කියනවා. වැසි වැස ජලය ගලා සුළඟ හම ඒ ගෙට ගැසීය. ඒ පර්වතය මත පීටි බැවින් බිඳන වැටිනි. ඒ කියන්නේ අරගලයේදී ප්‍රශ්නයේදී වේදනාවේදී ස්ථීරත්වයෙන් ස්ථීරව ඔබේ හරහා කුණාටු මැද්ද යන්නේ සම්මතකමත් එක්ක. මගේ අතර ප්‍රමතරික පුදුම දෙයක්. පුදුම අත්දැකීමක්. පුදුම ගමනක්. බලාපොරොත්තු වෙන්න එපා. සම්බන්ධයි දැන් ප්‍රශ්නේ ඉවරයි. නෑ. ඒක ඇවිල්ලා ප්‍රාථමික අදහිල්ල. හැබැයි අකුණු වෙනවා කකුණු ගහනවා කුණාටු වෙනවා සුලිසුලන් වෙනවා ගම් වතුර වෙනවා වැටෙන්නේ නැහැ එකම ජීවිතය මගේ ප්‍රමාදෙනි බැලු බැල්මට එකම ගේ හැබැයි රිලේෂන්ෂිප් එක සම්බන්ධකම තියෙන්නේ මුලේ අතිවාරණය ඒකාන්තය දකින්නේ ඒකත් අරිතය දකින්නේ හැබැයි වචනේ අහලා පිළිපදින්නේ නැති අය ගේ වැලි මත ඒ වැල්ලිම අරගෙන හදනවා හරිෂෝ හදී වේගවත් ගමනක් හරිෂෝක් සුන්දරයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කුණාටු එද්දි අකුණු ගහද්දි ප්‍රශ්නේ එද්දි ඒ ගේ නන්නතර වෙලා යනවා වැසි වැස ජලය ගලා සුළඟම ඉකට ගැසිය ඒ බිඳ වැටිනි ඒ වැටීමද භයංකාරයි එනිසා මගේ ප්‍රේමන්තනි ඉක්මන් කඩිමුඩියේ පට්පට් ගාලා යන ජීවිත නෙමෙයි. හිමීට සීරුවට පදනම් වෙච්ච මුල් ඇදපු ගොඩනැගිච්ච වචන තුළ ගොඩනැගෙන ජීවිතයක්. ජේසු අවුරුදු 30ක් නිහඬව හිටියේ අවුරුදු 3ක් සේවය කරන්න. පොඩ්ඩක් හිතන්නේ අතිවාර මොන වගේද කියලා. වචනය කියන පර්වතය මත ජීවිතය ගොඩනගා ගන්න. ජේසු වහන්සේ මේ වචන කියනීම කළ කලී සමය උනාසේගේ අනුශාසනකට විස්මිත වූ අද වනාසේ උන්ගේ විනයදරම් ආධිපත්‍ය ඇත්තෙකුමෙන් ඔවුන්ට අනුශාසනා කළ බැවිනි.
මොකද පදනම් වෙලා මුලක් එක්ක අතිවාරමක් එක ගනුදෙනු කරන ජීවිතවල ආධිපත්‍යයක් තියෙන නිසාම ඔබගේ සම්බන්ධකම ගැන නැවත හිතන්න අද වචනේ ඔබට ආරාධනා කරනවා ආමෙන් ජෙසුස් පිටයි